ඔගොල්ලෝ දන්නවද මේ ලංකාවේ සමහර නීති තියෙනවා ඉතාලම තිරස්චීන නීති. ඒව අපි දන්නේ නැහැ. මේ ළඟදී ආරංචි වුණ එකක් තමයි යම් කිසි රාජ්‍ය සේවයේ සේවය කරන යම් කිසි තරුණයෙකුට කසාද බඳින්න නැතුව ළමේ කම්බුරොත් එයාගේ රස්සාව නැති වෙනවා. බලන්න කොයිතරම් අසාධාරණ නීතියක්ද කියලා. මේවා මේ වෙන රටවල නැහැ. මේක ඇත්තටම මේ ළඟදී ආරංචි වුණේ මේක මේ කවුරුත් දන්නේ නැති දෙයක් ඇත්තටම. ඒ වගේම කවුරු හරි පිරිමියෙක්ට විරුද්ධව කවුරු හරි ගැහණී කනාචාර නඩුවක් දැම්මොත් මෙයා මා එක ඇසුරුනා මා එයාගෙන් මට ළමයෙක් ඉන්නවා කියලා නඩුවක් දැම්මොත් ඒ නඩුව ඉවර වෙනකන් එයා නිවැරදිකාරයා වෙනකන් ඒ පිරිමියාගේ රස්සාව නැති කරනවා. ඇත්තටම මේක ඉතා බහැලක නීතියක්. තමන්ට ඕනෑ විදිහට ලිංගික ජීවිතය තමන්ගේ ලිංගික ජීවිතය ගත කරන්න නිදහස මේ රටේ තියෙන්න ඕනේ. තමන්ට ඕනනම් අවිවාහක හරි කසාද බඳින්න නැතුව හරි ළමෙක් හදාගන්න අයිතිය ගැහැණුන්ට තියෙන්න ඕන. නමුත් එහෙම නෑ මේ රාජ්‍ය සේවයේ. එහෙම ළමෙක් හම්බුනොත් රස්සාව නැති කරනවා. මේක මේ හිට්ලර් දාපු නීති වගේ. මේ නීති ඇත්තටම වෙනස් වෙන්න ඕනේ. මේ ආයතන සංග්‍රහයේ එන නීති තමා මේවා. තව ගොඩක් දේවල් තියෙනවා. ලිවින් ටුගෙදර් ඉන්න බෑ. එකට ඉන්න බෑ බඳින්න නැතුව. හරි. මේ ළඟදි තව ආරංචියක් ආවා. මේ රස්සාවෙන් අයින් කරපු කෙනෙක් එයාගේ ගෙදර සියාගත්තා කියලා එයාගේත් රස්සාව නැති කරලා. ඒ ආයතනයේම රස්සාව නැති කරපු කෙනෙක් තමන්ගේ ගෙදර සියාගත්තා කියලා. අරයාට රස්සාව නැති කරලා පස්සේ කොහොම හරි බේරගන්න ඒ මිනිස්සයා වෙන තැනකට දුරට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. රස්සාව බේරගෙන මේක කතා බහ කරලා. ඉතින් බලන්න මේ 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 නීති මේ මේ මොනවද මේ මේ මේවා හිටර් කාලෙත් තිබුණා හිටර්ගේ කාලෙත් තිබුණාද දන්නේ නැහැ. මේ මේ මාර ඒකාධිපති නීති මේවා. මේ කවුරුත් දන්නේ නැති ඒවා. මේවා ඇත්තටම වෙනස් වෙන්න ඕනේ. මේක ඇත්තටම කිව්වේ ඔයගොල්ලන්ව දැනුවත් කරන්න. ස්තුතියි.